දි මුලින්ම කියන්න අයර්ලන්දි ගැන ස්කෑම් ලෝකයක් එක නිසා ඉතින් ගොඩ පරිසම් වෙන්න ඕන මෙහෙදී. ඉතින් අපි ආපු මුල්ම කාලේ අපි ගෙව්වේ යුරෝ 300ත් 350ත් වගේ තමයි මාසෙකටම. දැන් නම් මිනිමම් යන්නේ 500ත් 550ත් වගේ තමයි ෂෙයාරින්. ඉතින් පොඩි හවුසින් ක්‍රයිසිස් එකක් තියෙනවා අයර්ලන්තේ. අයර්ලන්තේ විතරක් නෙවෙයි ගොඩක් යුරෝප් කන්ට්‍රීස් වල හවුසින් ක්‍රයිසිස් එකක් තියෙනවා දැන්. දැන් නම් ටිකක් අමාරුයි හොයාගන්න. ඉතින් අයිරිෂ් මිනිස්සු කියන්නේ දැන් නම් අයර්ලන්තේ ෆුල් කියලා. ඒනවාට මිලියන 5යි තැනටමත් ඉන්නේ. ඉතින් ඔයාලා අයර්ලන්තේදී ලේසියෙන් ඇකමඩේෂන් එකක් හොයාගන්නවා නම් ඉතින් මෙන්න මේ ඇප්ස් ටික පාවිච්චි කරන්න ඕනේ. ඒවගේම myhome.id ඉතින් ඇප්ස් විතරක් නෙවෙයි ඒවගේම Facebook groups තියෙනවා ඒවගේම Facebook marketplace තියෙනවා ඒවගේම agencies තියෙනවා. ඉතින් Facebook කියද්දි විශේෂයෙන්ම කියන්න ඕන ස්කෑම් ලෝකයක්. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඒක ගොඩක් විස්තර කියන්න ඉන්නවා. ඒත් ඉතින් කාලගුණය තමයි හැම එකටම හරහට ඉදින්නේ. මෙහෙදී කරගන්න දෙයක් නැහැ ඉතින්. ඉතින් අදත් මේ ගොඩක් උලන් දින දවසක්. අපි දැනට අයර්ලන්තේ රැන විදිය ගැන වීඩියෝ තුනක් කරා. ස්ටුඩන්ට් වීසා වීඩියෝ දෙකක් කරා. ඒ වගේම ජොබ් වීසා වීඩියෝ එකක් කරා. ඉතින් ඔයාලට ස්ටුඩන්ට් වලට එනවා නම් මුලින්ම මේ වීඩියෝ දෙක බලන්න. මේ වීඩියෝ දෙක බලලත් මේ වීඩියෝ වල තියෙන දේවල් මගෙන් අහන්න යන්න එපා. ගොඩක් අය ඉන්නවා වීඩියෝ එක සෙන්ඩ් කරලා ඒක බලලා ආපහු වහන වීඩියෝ තියෙන දේ. ඒක තමයි මම කියන්න ඕන. ඇත්තටම කරන්න එපා. ඉතින් මම දන්නවා ඔයාලා ගොඩක් ආසයි කියලා අයර්ලන්තේ රැන්න. ඉතින් ඔයාලට පුළුවන් අපි අර අයර්ලන්තේ රැන්න ස්ටඩීස් වලට ඉතින් කරන්න දින අපේ වීඩියෝස් බලන්න. ඉතින් ඒකේ සියලුම විස්තර දිනවා. ඉතින් ඔයාලගේ CV එකක් අපිට දාන්න. ඉතින් මෙන්න මේ description එකේ තියෙන number එකට send කරන්න පුළුවන්. නැත්නම් මගේ email එකට send කරන්න. ඉතින් එක එක සහන දෙනවා ඉතින් රජයෙන්. ඉතින් මේ event එකට දුන්නා යුරෝ 450ක්. ඉතින් 150වත් තුනක් තමයි දුන්නේ විදුලියටයි ගෑස් වලටයි. ඉතින් එක ගෙදරකට ඉතින් එකපාර interview වගේ කීප දෙනෙක් එනවා ඉතින්. ඉතින් ඔයාලගේ ඉක්මන තමයි ඉතින් එතන තීරණය වෙන්නේ. ඉතින් ඔයාලා සල්ලි තරම් යනවා නම් එවලෙම සල්ලි දීලා වාඩේක book කරගත හැකියි ඉතින්. මම මේ වලට පෙන්නන්නේ Facebook marketplace එකේ තිබුණ ඒ වගේයක්. ඉතින් 500 ඉඳන් දිනනවා. ඉතින් single room එකක් හොයාගන්න ඕන නම් තමයි ගොඩක්ම හොඳ. මුදින් sharing කරගන්න මේ කියන්නේ ටිකක් අමාරුයි පා වෙනවා. ඉතින් පුළුවන් නම් කොහොම හරි කරලා single room එකක් හොයාගන්න ටිකක් දුගානකට. ඉතින් මේකේ prices වෙනස් වෙනවා ඉතින් ඔය හොයන place එක අනුව. ඉතින් ඔයාලා room එකක් rent කරනකොට අනිවාර්යයෙන්ම deposit එකක් තියන්න ඕන. ඉතින් ඔයාලා හිතන්නක room එක 500යි කියලා. ඉතින් ඔයාලා euro 500ක්ම deposit එක තියන්න ඕන. රූම් එකක් ගන්නකොට ටෙම්පරරිව ගන්න යන්න එපා. කොහොම හරි කරලා ලොง ටර්ම් එකක්ම ගන්න. ඒ වගේම කන්ට්‍රැක්ට් එකක් ඉල්ල ගන්න. ඉතින් මේ තියෙන්නේ ඩබ්ලින් වල ගේක වටිනාකම. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් හැමෝගේම හිණියක් තියෙනවනේ ගයක් ගන්න. සාමාන්‍යයෙන් ලක්ෂ 3000කට විතර හොයා ගන්න පුළුවන් කොහොමත් ඉතින් 2 bedroom, 3 bedroom වගේ. මම දැන් මේ වලට පෙන්නන්න යන්නේ daft.ai use කරලා කොහොමද අයර්ලන්තෙන් කාමරයක් හොයාගන්නේ කියලා. ඉතින් මේකෙන් ඔයාලගේ බජට් එක තෝරගත හැකි. ඊට පස්සේ ඩබ්ලින් සිටි එකේ නම් කිලෝමීටර් 30ක් දුරින්ද. ඉතින් මේක ලං වෙන්න ටිකක් ගාන වැඩි වෙනවා. ඉතින් මෙතන තියෙන කොච්චර කාලයකටද කියලා. ඉතින් මෙතින් තෝරගන්නවල 1 year. මොකද ඉතින් කොයි වෙලෙත් ගෙවල් මාරු වෙන්න බෑ. ඉතින් එපා වෙනවා එහෙම වුණාන් පස්සේ. ඒක නිසා පොඩ්ඩක් long term එකක් හොයාගන්න. මෙතන තියෙන owner occupied. ඉතින් ඔයාලා කැමති එකක් දී ගන්න තنين. හැබැයි ඌ නැති එකම තමයි හොඳ. ඉතින් මම අයර්ලන්තයේ ජීවන වීදම ගැනත් වීඩියෝ එකක් කරා. ඉතින් ඒකත් අනිවාර්යෙන් බලන්න මාසෙකට කීයක් වෙනවද කියලා. ඔන්න කසල් නොක්කල තියෙන ඩබල් රූම් එකක් යුරෝ 500. ඒක නම් ෂෙයාරින් නෙමෙයි වගේ. ඉතින් මේ 550ට තියෙන එක ෂෙයාරින්. ඉතින් ওই වගේ ගණන් වලට තියෙනවා ඉතින්. ඉතින් ඔයාලා මේකකට ඇප්ලයි කරයි කියලා හිතන්නකෝ. ඉතින් මෙයාලා ඊමේල් වලට රිප්ලයි කරන ගොඩක් අඩුයි. ඒක නිසා නම්බර් එක හොයාගෙන කෝල් එකක්ම දෙන්න. ඒක තමයි හොඳම දේ. මේ තියෙන්නේ මම ওই ඇවිදින්න එනකොට දැකපු ඇඩ්වර්ටයිස්මන්ට් ටික. ඉතින් මේ ක්ලොනී වල තියෙනවා 255,000යි 2 bed. ඉතින් මේ වගේ එක එකව තියෙන ටිකක් අඩුවට ටිකක් දුරට වෙන්න. මේ තියෙන්නේ කන්ට්‍රි ඔෆර්ලි වල ගෙවල් වල ප්‍රයිස්. ඉතින් ඇත්තටම කිව්වොත් රට ඇතුළට වෙන්න ගොඩක්ම ලාභයි ගෙවල්. මේ තියෙන්නේ ඩ්‍රොහඩ වල ගෙවල් වල ප්‍රයිස්. ඒ කියන්නේ කන්ට්‍රි මීත. ඉතින් මේ 3 bedroom house තියෙනවා 290යි 255යි. ඒ වගේම තවත් විශේෂම දෙයක් කියන්න ඕනේ. ඉතින් පාරදී කවුරුහරි මොනවා හරි දෙයක් ගන්න කියලා කිව්වොත් ගන්න යන්න එපා ඉතින්. ඉතින් ගොඩක් ස්කෑම් තියෙනවා මෙහෙ. ඒ වගේම රෑට යද්දී පාළු පාරවල් වල යන්න එපා.
ඉතින් ඒව තමයි කියන්න දීන්නේ. ඉතින් නැත්තම් ගොඩක් ලස්සන රටක් ඉතින් කොමතින් 105ක් විතර ඉන්න ඉතින් ටිකක් අමුතු බෑහල් ඉතින් හැම රටකම ඉන්න ඒ ಜಾති මිනිස්සු. ඉතින් මේ තේරම් වෙනස් වෙන්නේ ගෙදර තියෙන කන්ඩිෂන් අනුවයි නගරයට ආසන්න වෙන්නයි. ඉතින් අනිත් විශේෂම දේ තමයි ඔයා මෙහි රෙන්ට් ගෙවනවා නම් ඔයාට වසර අවසානයේ රෙන්ට් ටැක්ස් එක කලෙක් කරගන්න පුළුවන්. ඉතින් මේ කලින් තිබුණේ 500යි මේ අවුරුද්දේ දැන් 750ක් වෙලා තිනෝ. පේනවනේ මේ ගෙවල් වල තියෙන ලස්සන එකම ළඟින් හදලා තියෙන්නේ එකම වගේ තමයි ගෙවලුත්. එකම පාටින් තමයි පාට කරලා තියෙන්නේ. ඉතින් මේ රෙන්ට් එකට ඇඩ් වෙනවා බිල්ස්. ඉතින් මේක කන්ට්‍රැක්ට් එකකින් කන්ට්‍රැක්ට් එකකට වෙනස් වෙනවා. සමහර උනම් කන්ට්‍රැක්ට් එකෙම ගහලා තිනෝ ඉතින්. ඒකට වින්ට වුණත් සම වුණත් ඒ ගාණන් පේ කරන්න ඕන බිල් එකට. ඉතින් අයර්ලන්තයේ ජීවන වීදමේ තව පොඩි අප්ඩේට් එකක් තියෙනවා. ඉතින් ඒකත් ළඟදිම අරන් එන්නේ කියලා හිතාගෙන ඉන්නේ. බලමු. ආන වීඩියෝස් ඉස්සරහට බලන්න කැමති නම් ඉතින් subscribe කරන්න. ඒ වගේම ඔයාලට අයර්ලන්තයේ daily update දැනගන්න. ඉතින් මගේ Facebook page එකත් follow කරගෙන යන්න අනිවාර්යෙන්ම. ඉතින් මම ඔයාලා හැමෝටම සුබ පතනවා ඉතින් අයර්ලන්තයෙන් එන්න ලැබේවා කියලා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඉතින් ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝකින් හමු වෙමු එහෙනම් අයර්ලන්තයේදී. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.